සුදුසුකම් ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන අවසන් තරගය හෙට දිනේදී කුයින්ස් ස්පෝර්ට් ක්ලබ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. විචාරකින් පවසන ආකාරයට මෙම තරගය ජය ගැනීමට වැඩි ඉඩක් පවතින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට. දැනටමත් සුපිරි 6 දෙනාගේ වටේට අපි සුදුසුකම් ලබා අවසන් වුණත් මෙම තරගය ඉතාමත් තීරණාත්මක තරගයක්. සුපිරි 6 දෙනාගේ වටේ තුල ස්ථාන සැකසෙන ආකාරය පිළිබඳව දැනටමත් ඔබ දැනුවත්. හෙට තරගයේ ප්‍රතිඵලය තුලින් බී කාණ්ඩයේ ශූරයන් තීරණය වෙනවා වගේම සුපිරි 6 දෙනාගේ වටේ තුල ප්‍රථමයන්වද තීරණය වෙනවා. ලකුණු ලබා ගැනීමේ වේගය තුලින් අපේ කොල්ල අනිත් කිසිම කණ්ඩායමකට ලංවීමට බැරි තරම් ඉහළ අගයක් ලබාගෙන නැති නිසා ඒ පිළිබඳව බිය වීමට කරුණක් නැහැ. නමුත් සුපිරි 6 දෙනාගේ වටේ අවසන් ප්‍රතිඵලය ලංකාවට සුබදායි කරගැනීමට නම් හෙට තරගයේ ජයග්‍රහණය අනිවාර්ය දෙයක්. ඒ අනුව මෙම තරගයටත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව සහභාගී වේවි. බොහෝ විට තනතිරුවේ ස්වභාවය නිසා තීක්ෂණ වෙනුවට චාමික කරුණාරත්නම හෙට තරගයට කැඳවාවි. ගොඩ දිනේ කියන කතාවක් තමයි දසුන් නිසා චාමිකගේ තැන නැති වෙනවා කියන එක. ක්‍රීඩා පිටියේ තරංකරුවන්ගේ වාර්තා සමහර නම්බර්ස් දිහා බලලා අපිට ක්‍රීඩකයෝ ගැන තීරණය කරන්න බෑ. ඒ දේවල් එහෙම වුණා නම් අද ලෝක පූජිත MS ධෝනි කියලා කෙනෙක් නැහැ. මොකද ධෝනි කියන්නේ මුල් කාලේ ගොඩක් ෆේල් ක්‍රීඩකයෙක්. එහෙම වුණා නම් අද සුපිරි කණ්ඩායමක් විදිහට ක්‍රිකට් ලෝකයේ හෙල්ලීමට ධෝනිගේ නායකත්වයත් එක්ක ඉන්දියාව 2011 දී ගහපු ටර්නින් පොයින්ට් එක නැති වෙන්න තිබ්බා. දසුන් කියන්නේ තවමත් කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්. අපි ප්‍රාර්ථනා කරමු පරණ ප්‍රවේගකාරී දස්සව ආයේ ග්‍රවුන්ඩ් එක මැද්දට ගේන්න ලැබෙන්න කියලා. අපේ කොල්ලන්ගේ වැරදි නැතුව නෙමෙයි. ඒත් මේ වෙලේ වචනකින් හරි ශක්තියක් වෙන එකයි අපි කළ යුත්තේ. දිමුත්ව කැප්ටන්සී එකට ගේනවා. දසුන් ෆේල්. චාමිකට කැපිල්ල. මේ වගේ දේවල් කියලා ගොඩ නැගීගෙන එන කණ්ඩායමේ එකමුතුකම බිඳ දැමීමට දැනටමත් අභ්‍යන්තර සැලසුම් ක්‍රියාත්මකයි. මට මගේ කණ්ඩායම විශ්වාසයි. ඔබට ජයග්‍රාහී ලීලාවෙන් තරඟ බිමට පිවිසෙන සිංහයන්ට ජයග්‍රාහී අවසානයක් සමග මව්බිමට පැමිණෙන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හෙට තරගයේ කෙසේ වෙයිද? අපේ කොල්ල පළවෙනිය වෙලා සුපිරි 6ට යයිද? ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන මේ පුදුමාකාර ලෝකයේ අලුත්ම තොරතුරුත් සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවනා.